තෙරුවන් සරණයි, නම බුද්ධාය. අදත් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ එකතු වෙන්නේ උඩුගම්බලා සදහම් සාකච්ඡාව සමගින්. මේ සති කීපයක් තිස්සේම අපි සාකච්ඡා කරමින් ඉන්නේ උඩුගම්බලා සදහම් පිළිසඳරේ පටිච්ච සමුප්පාදය කියන උතුම් දහම් පරයාය පිළිබඳව. බොහෝ දිනෙකට යහපත උදා වෙනවා තමන්ගේ ජීවිතයේ තියෙන අර්බුදය හඳුනා ගැනීම සඳහා. ඒ අර්බුදය විසඳා ගැනීමට තියෙන එකම මාර්ගය හඳුනා ගැනීම සඳහා බොහෝ දිනෙකට පටිච්ච සමුප්පාදය කියන දහම් පරයාය පිළිබඳව විස්තර විභාග වශයෙන් දැන ගැනීම බොහෝ සෙයින් උපකාරී වන නිසා අපි ආරම්භ කළා එක් එක් වැඩසටහන බැගින් ඒ දහම් පරයාය පිළිබඳව නැවත විස්තර විභාග වශයෙන් තෝරා ගනිමින් සිදු කරන වැඩසටහනක් කරන්න. ඉතින් අපි අද දවසේත් අපේ ස්වාමින් වහන්සේ මේ උතුම් අනුශාසනාවන් සඳහා වැඩම කරන්න දෙනවා. පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා. අවසරයි අපේ ස්වාමින් වහන්සේ. අද දවසේ උඩුගම්බලා සදහම් පිළිසඳර වෙනුවෙන් විකාශන දායකත්වය දරනවා පින්වත් වසන්ත පත්මසිරි මහතා ඇතුළු පවුලේ සියලු දෙනා අද දවසේ ධර්ම දානමය පින සිදු කරන්නේ. ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේ අපි කතාබස් කළා තණ්හාව පිළිබඳව. ඒ තණ්හාව භාග්‍යතුන් වහන්සේ විස්තර විභාග වශයෙන් තෝරපු ආකාරයේ පිළිබඳව අපේ පින්න ස්වාමීන් වහන්සේ සූත්‍රානුගත කරුණු ඇසුරෙන් පැහැදිලි කළා. අද දවසේ අපට පැහැදිලි කරගන්න තිබෙන්නේ වේදනාව පිළිබඳ විඳීම පිළිබඳව අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් දහම් පරයයන් පිළිබඳව දැනගන්න. ඉතින් ඒ සඳහා අපගේ පින්න ස්වාමීන් වහන්සේට අපි දෙපා වන්දනා කොට ආරාධනා කරනවා. නමෝ බුද්ධාය. අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලයේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. දරුවෝ, දැන් අපි මේ දවස්වල සාකච්ඡා කර කර ඉන්නේ පටිච්ච සමුප්පාදය ගැන. ඉතින් අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ වේදනාව ගැන, විඳීම ගැන. එතකොට අපි දන්නවා වේදනා පච්චයා තණ්හා. වේදනාව නිසා තමයි තණ්හාව හටගත්තේ. එතකොට මෙන්න මේ තණ්හාව ඇති කරලා දුන්න විඳීම කියන එක, වේදනාව කියන එක ගැන අපි කරුණු කාරණා සාකච්ඡා කරමු. එතකොට ඔබ හොඳට මේවා ඉගෙන ගන්න, ඒ වගේම මතකේ දරා ගන්න, ආය ආයේ නුවණින් විමසන්න, ජීවිත අවබෝධය ලැබෙනකම් පිරිනිවන් පානකම්ම ඔබට මේ දහම් කරුණම තමයි සිහි කර කර ඉන්න තියෙන්නේ, නුවණින් මෙනෙහි කර කර ඉන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අද දවසේ යම් කිසි කෙනෙක් මේ දහම් පද පුරුදු කරනවද, දහම් පද කරුණු කාරණා වශයෙන් විමසනවද, ධර්ම දානය කරනවද, මේ හැම දෙනාටම යහපත සැපය උදා වෙනවා. මොකද මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අවබෝධය ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. පරම සුන්දර ගාම්භීර උත්තරීතර උතුම් ධර්මයක් තමයි අපි සාකච්ඡා කරන්නේ. තුන් ලෝකෙ කොහේවත් මේ හා සමානවත් මීට වැඩි එකක්වත් මේ දහමක් ලෝකෙ නැහැ. ඒ නිසා ඔබ හොඳට හිත හිත සතුටු වෙන්න. එකක් අපිට මේ දහම අහන්න තරම් වාසනාවක් ෂණ සම්පත්තියක් ලැබුණා කියලා. ඊළඟට ධර්ම දේශනා සඳහා උපකාර කරන, අනුග්‍රහය දක්වන, ධර්ම දානය කරන පින්වතුන් හැම දෙනාම යම් විදිහකට ධර්ම දානයක් දුන්නද, යම් දහම් කාරණාවක් කියන්න උපකාරයක් කළාද, ඒ සියලු දෙනාට මහත්ඵල මහානිසංස පින් රැස් වෙනවා. මොකද හේතුව දානයන් අතර අග්‍රම දානේ තමයි ධර්ම දානය කියන්නේ. දානයන් අතර අග්‍රම දානය. එතකොට මොකද හේතුව මේ අනෙකුත් සියලු කරුණු කාරණා, දන් දෙන එක වේවා, සෙල් රකින්න එක වේවා, භාවනා කරන එක වේවා, මේ සත්පුරුෂව මුණගැහෙන එක, සත්පුරුෂ ධර්මයේ ලැබෙන එක, නිවන් මඟ සාක්ෂාත් කරන එක, සියල්ල පටන් ගන්නෙ ධර්මය අහලා. ධර්මය ඇහුවේ නැත්තම් දන් දෙන හැටි අපි දන්නේ නැහැ. ධර්මය ඇහුවේ නැත්තම් සෙල් රකින්න හැටි ගැන දන්නේ නෑ. ධර්මය ඇහුවේ නැත්තම් භාවනා කරන හැටි දන්නේ නෑ. ධර්මය ඇහුවේ නැත්තම් ධර්ම අවබෝධය වෙන්නේ නෑ. ඒ නිසා ධර්මය අහනවා කියන එකත් උතුම් දෙයක්, පරම පිවිතුරු දෙයක්, සුන්දර දෙයක්. ධර්ම දානය දෙනවා කියන එකත් සුන්දර උතුම් කාරණාවක්.
ඉතින් ඒ කරුණු කාරණා මතක තියාගෙන අපි අද දවසේ වේදනාව කියන එක ගැන බුදුරජාණන්සේ කොහොමද විස්තර විභාග වශයෙන් සූත්‍ර දේශනා ඇසුරු කරගෙන පැහැදිලි කරේ කියලා අපි සාකච්ඡා කරමු. ඒකෙදි විභංග සූත්‍රයේදී, ඒ කියන්නේ සංයුක්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙනවා විභංග සූත්‍රය කියලා. ආන් ඒ විභංග සූත්‍රයේදී වේදනාව ගැන මෙන්න මෙහෙමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. කතමාච භික්කවේ වේදනා. වෙනත් මහණෙනි, විඳීම කියලා කියන්නේ මොකක්ද? චෛමේ භික්කවේ වේදනා කායා. වෙනත් මහණෙනි, මේ වේදනාව ආකාර හයක් කියලා තමයි මම කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඔන්න විභංග සූත්‍රයේදී පටිච්ච සමුප්පාදය ගැන පැහැදිලි කරන දේශනා කරනවා වේදනාව හය ආකාරයි කියලා. එතකොට තව කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන් අපි අහලා තියෙන තුන් ආකාරයිනේ කියලා. ඔව්, භාග්‍යතුන් වහන්සේ වෙන තැනකදී වෙන පරයායකදී භාග්‍යතුන් වහන්සේ වේදනාව තුන් ආකාරයි කියලත් දේශනා කරනවා. දැන් මෙතනදී පටිච්ච සමුප්පාදයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වේදනාව ආකාර හයක් තියෙනවා කියලා. ඒ තමයි චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයේ හේතු කරගෙන හටගන්න විඳීමක් තියෙනවා කියන. ඒ වගේම සෝත සම්පස්සජා වේදනා, කනේ ස්පර්ශයේ හේතු කරගෙන ඇති වෙන විඳීමක් තියෙනවා කියනවා. ගාන සම්පස්සජා වේදනා, ඒ කියන්නේ නාසයේ ස්පර්ශයේ හේතු කරගෙන විඳීමක් හට ගන්නවා කියනවා, තියෙනවා කියන. එහෙම විඳීමකුත් තියෙනවා කියනවා. ඊළඟට ජීවහා සම්පස්සජා වේදනා, දිවේ ස්පර්ශයේ හේතු කරගෙන විඳීමක් හට ගන්නවා කියනවා. කාය සම්පස්සජා වේදනා, ඒ කියන්නේ කයේ ස්පර්ශයේ හට ගන්න විඳීමක් තියෙනවා කියනවා. මනෝ සම්පස්සජා වේදනා, මනසේ ස්පර්ශයෙන් හට ගන්න විඳීමක් තියෙනවා කියනවා. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි විඳීම හට ගන්න. මොකද මේ හැම තැනකදීම කියවුණා ඇසේ ස්පර්ශයෙන්, කනේ ස්පර්ශයෙන්, දිවේ නාසයේ ස්පර්ශයෙන්, කයේ මනසේ ස්පර්ශයෙන් කියලා ස්පර්ශයෙන් කියලා කියුණා. එන ස්පර්ශයක් හේතු කරගෙන තමයි විඳීම හට ගන්නෙ. ස්පර්ශේ නැත්තම් විඳීම නැහැ. එන ස්පර්ශයක් නැති තැනක විඳීමක් පනවන්න බෑ. ස්පර්ශයක් තියෙන්න ඕනේ විඳීමක් හට ගන්න. එතකොට ඇසයි, ඇසට පෙනෙන රූපයි, ඇසේ විඤ්ඤාණයයි කියන තුන එකට එකතු වෙනවා කියන ස්පර්ශය නිසා තමයි ඇසේ විඳීමක් හට ගන්නෙ. කනයි නාසයයි, කනයි එතකොට කනට ඇෙන සද්දයි, කනේ විඤ්ඤාණයයි කියන ඒ තුන එකට එකතු වීම කියන ස්පර්ශය නිසා තමයි කනේ විඳීමක් හට ගන්නෙ. නාසයයි, නාසයට දැනෙන ගඳ සුවඳයි, නාසයේ විඤ්ඤාණයයි හේතු කරගෙන ඒ තුන එකට එකතු වීම කියන ස්පර්ශයේ හේතුවෙන් තමයි නාසයේ විඳීමක් හටගන්නේ. එතකොට දිවයි, දිවට දැනෙන රසයයි, දිවේ විඤ්ඤාණයයි කියන මේ තුන එකට එකතු වීම කියන ස්පර්ශයේ හේතු කරගෙන තමයි දිවේ විඳීමක් හටගන්නේ. ඒ වගේම තමයි කියනවා කයයි, කයට දැනෙන පහසයි, කයේ විඤ්ඤාණයයි කියන මේ තුන එකට එකතු වීම කියන ස්පර්ශය හේතු කරගෙන තමයි කයේ විඳීමක් හටගන්නේ. ඊළඟට මනසයි, මනසට සිතෙන අරමුණුයි, මනසේ විඤ්ඤාණයයි කියන මේ තුන එකට එකතු වීමත් එක්ක තමයි මනසේ එකතු වීම කියන ස්පර්ශය නිසා තමයි මනසේ විඳීමක් හට ඔන්න එතකොට ඔබට අවබෝධ වුණා, තේරෙනවා කියලා දුන පැහැදිලි කරගන්න පුළුවන් විඳීම හටගන්නේ කොහොමද කියලා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි විඳීමක් හටගන්නේ. එතකොට එහෙමනම් අපි ගත්තොත් එහෙම මේ ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක් මිනිසෙකුට, සත්වයකට පහළ වෙනකොට එතකොටම මොකද වෙන්නේ? යාට විඳීමකුත් හම්බ වෙනවා. ඒ ස්පර්ශයක් හටගන්නවානේ. එතන හම්බ වෙනවා විඳීමක්. ඒ විඳීමට ආසා කරලා ඒකට උපාදාන වෙලා ඒ උපාදානෙත් එක්ක කර්ම රැස් වෙලා ඒ කර්ම රැස්වීමට අනුව ඉපදිලා තමයි අපි මේ ජරා මරණ දෝක වැළපීම් දුක් දොම්නස් උරුම කරගෙන ඉන්නේ.
එතකොට එහෙමනම් යම් දවසක ඇහිං රූප දැකලා ඒ විඳීම මොකද කරේ ගැන තණ්හාවක් ඇති වුණේ නැත්නම් ඒ හා එතකොට කණෙන් ශබ්ද අහලා ඒ විඳීම ගැන තණ්හාවක් හටගත්තේ නැත්නම් ওই විදියට අපිට විඳීම ගැන ආසාවක් තණ්හාවක් හටගත්තේ නැත්නම් මොකද වෙන්නේ අපිට මේ සංසාරේ ඉන්න වෙන්නේ නෑ සසර සැඩ පහරෙන් අපි නිදහස් වෙනවා එතකොට ලෝකේ සත්වයන්ට මොකද වෙන්නේ විඳීම හටගන්න එක නවත්තන්න බෑ අපිට අපි ගත්තොත් එහෙම රහතන් වහන්සේ පවා ඇහිං රූපයක් දැක්කහම විඳිනවා සැපක් හරි දුකක් හරි දුක් සැප රහිත විඳීමක් හරි රහතන් වහන්සේ පවා කණෙන් ශබ්දයක් අහපුවාම විඳිනවා කොහොමද විඳින්නේ ඒක දුකක් විදිහට හරි සැපක් විදිහට හරි දුක් සැප රහිත විඳීමක් විදිහට හරි විඳිනවා උන්වහන්සේලා කරන්නේ නැත්තේ ඒ විඳීමට ඇලෙන්නේ නෑ මොකද උන්වහන්සේලා තණ්හාව දුරු කරලා වෙනස්සස එතෙන්දි ප්‍රශ්නයක් තියෙනවා ඒක රහතන් වහන්සේලාට අර හික්මීම කියන එක සංයමය කියන එක ඒ විදිහට සැප දුක් රහිත ඒ සාමාන්‍ය ස්වභාවයේ ඉක්මවා ගියපු ඒ ස්වභාවයෙන්ම ඒ තුල තියෙන දෙයක්ද නැත්නම් නැවත පුරුදු කරලා ඒක අර ඒ ස්වභාවය ඇති කරගන්නවද අපේ සංසාරේ නෑ දැන් රහතන් වහන්සේලා දරුව තණ්හාව ප්‍රහාණය කරලා මුලිනුපටලා දාලානේ අර කියනවනේ තල් ගහක කරටිය කැඩුවා වගේ කියලා. එතකොට උන්වහන්සේලා තුල තණ්හාවක් නැති නිසා ප්‍රහාණය වෙලා නිසා ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපේ යථා ස්වභාවය අඳුරගෙන ඒ රූපේ විඳිනවා. ඒකෙන් දුකක් හටගත්තත් සැපක් හටගත්තත් දුක් සැප රහිත හටගත් විඳීමක් හටගත්තත් අපිට මොකද සැප විඳීමක් හටගත්ත කියලා රහතන් වහන්සේලා ඇලෙන්නෙත් නැහැ. දුක් විඳීමක් හටගත්තා කියලා රහතන් වහන්සේලා ගැටෙන්නේ නැහැ. දුක් සැප රහිත විඳීමක් හටගත්තා කියලා රහතන් වහන්සේලා මුලා වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා දකින්නේ අනිත්‍ය වූ ස්පර්ශය හේතු කරගෙන හටගත් අනිත්‍ය වූ විඳීමක් තමයි මේ තියෙන්නේ. යම් විඳීමක් අනිත්‍යයිද දුකයිද මම මගේ ආත්මය කියලා පවත්වන්න බැරිද මම මොකටද මේ ආසා විඳීමට ඇලුම් කරන්නේ කියලා රහතන් වහන්සේලා සියලු රහතන් වහන්සේලා තණ්හාව ප්‍රහාණය කරලා නිසා උන්වහන්සේලාට විඳීමක් වුණාට තණ්හාව ඇති වෙන්නේ නැහැ උන්වහන්සේලා ඒක යථා ස්වභාවයේ දකිමින් වාසය කරනවා තණ්හාව ප්‍රහාණය කරලා ඒකනේ දේශනාවේ තියෙන දුක හටගන්නේ තණ්හාව නිසා දුක නැති වෙන්නේ තණ්හාව නැති වෙන නිසා එතකොට මොකද වෙන්නේ ඒ තණ්හාව නැති වෙනකොට මොකද වෙන්නේ තණ්හාව නැති වෙන්නේ අවිද්‍යාවත් ප්‍රහාණය වීමත් එක්කනේ එතකොට මොකද වෙන්නේ ඒ විඳීම රහතන් වහන්සේ නුවණින් අවබෝධ කරලා ඒ විඳීමට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මුලා වෙන්නෙත් නැතුව ඉන්නවා දැන් අපිනේ ඇහිං රූපයක් දැකලා එක්කෝ ආසාවෙන් ඇලෙන්නේ එක්කෝ ගැටෙන්නේ එක්කෝ මුලා වෙන්නේ රහතන් වහන්සේලා රූප දකිනවා ඒ රූප දකිනකොට රහතන් වහන්සේලාට දුක්ඛෝ සැපෝ දුක් සැප රහිත හෝ විඳීමක් හට ගන්නවා. ඒ විඳීමට ආසා කරන්නේ ඇලෙන්නේ. මොකද යථාර්ථය දන්න නිසා. උන්වහන්සේලා තණ්හාව ප්‍රහාණය කරලා තියෙන නිසා ආය අමුතුවෙන් හිත හිත මේක විඳින්න ඕනේ නෑ. මොකද උන්වහන්සේලාට ස්වභාවයෙන්ම තණ්හාව ප්‍රහාණය වෙලා නිසා ඒ ගැන ආය තණ්හාවක් ඇති වෙන්නේ නෑ. පිරිනිවන් පානකම් ජීවත් වෙන එකක් විතරයි උන්වහන්සේලා තුල සිද්ධ වෙන්නේ. ඒතර විඳීම ගැන තණ්හාවක් ඇති වෙන්නේ නැති නිසා උන්වහන්සේලා උපාදාන වෙන්නේත් නෑ. උපාදාන වෙන්නේ නැති නිසා කර්ම සකස් වෙන්නේත් නෑ. කර්ම සකස් වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඉපදෙන්නේත් නෑ. ඉපදෙන්නේ නැති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන මේ මොකක්වත් හටගන්නේත් නෑ. ඒතර එහෙනම් කොතනදිද හැරෙන්නේ? තණ්හාවේදී ඒ කියන්නේ විඳීම ගැන තණ්හාව ඇති කර ගත්තොත් සසරට වැටෙනවා විඳීම ගැන තියෙන තණ්හාව පරිපූර්ණව ප්‍රහාණය කරොත් සියලු දුකෙන් නිදහස් වෙනවා එතකොට එහෙම නැත්නම් දැන් රහතන් වහන්සේලාට ඇහිං රූපයක් දැකපුවාම ඒ රූපය ගැන සැපක් හරි දුකක් හරි දුක් සැප රහිත බවක් හරි හට ගන්නවා හැබැයි ආසාවක් ඇති වෙන්නේ ඒ ගැන ඒ තණ්හාව තමයි ප්‍රහාණය කරලා තියෙන්නේ. ඒතර තණ්හාව තමයි උන්වහන්සේලා ප්‍රහාණය කරලා තියෙන්නේ. එතකොට එතනින් එහාට කටයුතු මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද තණ්හාව ප්‍රහාණය වෙලා නම් මොකද වෙන්නේ?
උපාදාන වීම ප්‍රහාණය වෙලා ඒ නිසාම භවය ප්‍රහාණය වෙලා ඒ නිසාම ඉපදීම ප්‍රහාණය වෙලා ඒ නිසා රහතන් වහන්සේ තුල ආසාව කියන එක ඇති වෙන්නේ නෑ සම්පූර්ණයෙන්ම දුරු කරලා තියෙන නිසා. එතකොට දරුවෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඳීම කියන එක ආකාර 6යි කියනවා. ඒ ආකාර 6 ඇති වෙන්නේ විස්පර්ශය හේතු කරගෙන කියලා. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධිය මුල වැඩ ඉන්නකොට සම්මා සම්බුදු වෙන මොහොතේ මේ විදිහට ඔය පටිච්ච සමුප්පාදය නුවණින් මෙනෙහි කරනකොට බෝසතාණන් වහන්සේට තේරුම් යනවා මේ ස්පර්ශය නිසා තමයි විඳීම හට ගන්නේ. ස්පර්ශය නැති වුනහම තමයි විඳීම නැති වෙන්නේ කියලා. එතකොට එහෙනම් විඳීමක් තියෙන්නේ ස්පර්ශය තියෙනකොට. විඳීම නැති වෙන්නේ ස්පර්ශය නැති වුනහම. එතකොට ඔන්න ඔය විදියට විපස්සී කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී මොකද කරන්නේ? නුවණින් පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා තේරුම් ගන්නවා මොකද්ද මේ ස්පර්ශය හේතු කරගෙන විඳීම හට ගන්නවා. ස්පර්ශය නැති වුනහම නිරුද්ධ වුනහම විඳීම නිරුද්ධ වෙලා යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට. ඒ තමයි පින්වත් මහණෙනි වේදනාව කියලා කියන්නේ මොකක් නිසාද? කජ්ජනීය සූත්‍රයේදී දේශනා කරන්නේ අපි පෙරදි කතා කරා. එතකොට මේ කජ්ජනීය සූත්‍රයේදී දේශනා කරනවා පින්වත් මහණෙනි වේදනාව කියලා කියන්නේ මක් නිසාද කියලා. එතකොට බුදුරජාණන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ කියනවා. විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ කියනවා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා විඳින්නේ කුමක්ද කියලා ආයෙ කල්පනා කරනවා. එතකොට විඳින්නේ කුමක්ද? සැපත් විඳිනවා, දුකත් විඳිනවා, දුක් සැප රහිත බවත් විඳිනවා. එහෙනම් ඔන්න ආයෙ තව තැනකදී වේදනාව ආකාර තුනයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දුකත් විඳිනවා, සැපත් විඳිනවා, දුක් සැප රහිත බවත් විඳිනහැට දුක් විඳීම, සැප විඳීම, දුක් සැප රහිත විඳීම කියලා විඳීම් තුනකුත් තියෙනවා කියනවා. එතකොට ඔන්න හොඳට තේරුම් ගන්න අපි ඒ වේදනාව කියන එක එහෙමනම් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේදී ආකාර 6කට දේශනා කරලා තියෙනවා, වෙන තැනකදී ආකාර 3කටත් දේශනා කරලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා හරි ලස්සනට පාතාලෙ ගැන. මොකක් ගැනද දේශනා කරන්නේ? පාතාලෙ ගැන. පාතාල සූත්‍රය. ඒ කියන්නේ පාතාලය ගැන වදාළ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අශෘතවත් පෘථග්ජනයා මෙන්න මේ විදිහේ වචනයක් කියනවා කියනවා. මහා සමුද්‍රයේ පාතාලයක් තියෙනවා කියලා. මහා සමුද්‍රයේ මොකද්ද තියෙන්නේ? පාතාලයක් තියෙනවා කියලා. නමුත් පින්වත් මහණෙනි අශෘතවත් පෘථග්ජනයා සැබවින්ම නැත්තා වූත් අවිද්‍යාමාන වූත් තැනක් ගැනයි මහා සමුද්‍රයේ පාතාලයක් තියෙනවා කියලා කියන්නේ කියනවා. නැති තැනක් ගැන තමයි මේ කියන්නේ කියනවා. මහා සමුද්‍රයේ එහෙම පාතාලයක් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි පාතාලය කියලා කියන්නේ ශාරීරික දුක් වේදනාවට කියන නමක් කියනවා. පාතාලය කියලා කියන්නේ මොකද්ද? ශාරීරික දුක් වේදනාවට කියන නමක් කියනවා. ඔන්න පැහැදිලි කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ. පින්වත් මහණෙනි අශෘතවත් පෘථග්ජනෙක් ඉන්නවා. ඒ කෙනා ශාරීරික දුක් වේදනාවන්ගෙන් පහසක් ලැබපුවම ශරීරයට දුකක් ආවහම එයා ශෝක කරනවා කියනවා. කලන්තේ දාලා වැටෙනවා කියනවා. වැළපෙනවා කියනවා. පපුවේ අත් ගහ ගහ අඳනවා කියනවා. දැන් ඔබටත් මෙහෙම වෙනවා නම් දුකක් හටගත්තාම ඔබ අශෘතවත් පෘතක් ජනගොඩට තමයි වැටෙන්නේ ඒ කාරණෙන්. එතකොට මොකද වෙන්නේ? සිහි කල්පනාව නැති කර ගන්නවා කියනවා. පින්වත් මහණෙනි මේකට තමයි කියන්නේ අශෘතවත් පෘතක් ජනයා මේ පාතාලේ පිහිටන්නේ කියලා. ඇයි? කෙලවරක් නැහැ. ඔහි පසුතැවෙනවා, විඳවනවා, එහෙම එකක් වෙනවා. මේ වේදනාව නිසා එයා පීඩාවටපත් වෙනවා.
කෙලවරක් නැතුව පීඩාවට පත් වෙනවා. එතකොට කොනක් ඉමක් පේන්නේ නැහැ කියනවා. බුදුරජාණන් දේශනා කරනවා පිහිටා සිටීමට ඇති පිළිවෙල අවබෝධ කරන්නේ නැහැ කියනවා. මේ දුක තුල පිහිටා හිටින්න ක්‍රමයක් තියෙනවා කියනවා. ඒකෙන අවබෝධයක් නැහැ කියනවා. නමුත් පින්වත් මහණෙනි ශ්‍රුතවත් ආර ශ්‍රාවකේ ඉන්නවා කියනවා. එයාට ශාරීරික දුක් වේදනාවක් ආවහම මොකද කරන්නේ? එයා ශෝක කරන්නේ නැහැ කියනවා. වැළපෙන්නේ නැහැ කියනවා. කලන්තේ දාලා වැටෙන්නේ නැහැ කියනවා. පපුවේ අත් ගහ ගහ අඬන්නේ නැහැ කියනවා. සිහි කල්පනාව නැති වෙන්නේ නැහැ කියනවා. පිනොත් මහණෙනි මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට කියන්නේ පාතාලේහි පිහිටියා කියලා. එයා පාතාලේ පිහිටලා ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒ පිහිටීම අවබෝධ කළා කියලා. එතකොට අර දුක වේදනාවට මෙයාව යටපත් කරගෙන යන්න දෙන්නේ නැහැ. දුක් වේදනාවට මෙයාව පෙළන්න දෙන්නේ නැහැ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. තමන් ඒ දුකක් ආපුහම කලන්තේ දාලා වැටෙන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. එයා යථා ස්වභාවය දකිනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා අශෘතවත් පෘථග්ජනයා ශාරීරික දුක් වේදනා නැමැති පාතාලේ නොපිහිටා සිටිනවා යන්නේ අර්ථය මේකයි. ඔහුට ඒ දරා සිටීමට හැකියාවක් නැහැ කියනවා. ඒ වේදනාව ඉවසගන්න දැනුමක් නැහැ කියනවා. ඒ වේදනාව අභියසෝහු සැලෙනවා කියනවා. කම්පා වෙනවා කියනවා. පාතාලේ පිහිටා සිටිනවා කියලා කියන්නේ සිහිනුවණින් යුතුව එයට මූණ දෙනවා කියන එක. කම්පා නොවෙනවා කියන එක. ඒ අනිත්‍ය බව අවබෝධ කරනවා කියන එක. මේක මේ හේතු නිසා හටගත්ත වේදනාවක්, දුක් වේදනාවක්. ඒ ස්පර්ශය නැති වෙච්ච ගමන් මේ දුක් විඳීම නැති වෙලා යනවා කියලා. මෙයා මොකද කරන්නේ? ඒ වේදනාවේ ඇත්ත ස්වභාවය අඳුරගෙන කම්පා වෙන්නේ නැතුව ඉන්නවා කියනවා. දැන් නිකන් හිතන්නක දරුවෝ සමහර විට ඔන්න ප්‍රතිඵල ආපුහම විභාගයක ඒ අය කම්පා වෙලා අඬලා වැළපිලා දුක් වෙනවා. හැබැයි සමහර විට ඒ මනුස්සයාට එහෙම දෙයක් වෙන්නෙම එයාගේ ලෝකේ වෙන ලොකු ලෝකයක් හැදෙන්න වෙන ක්‍රමයක් තියෙනවා. එයා විභාගේ පාස් වුණොත් තමයි සමහරට එයාට අර්බුදේ හටගන්නේ. දැන් අපි දන්න අය ඉන්නේ විභාග ෆේල්. හැබැයි කෝටිපතිය වෙලා ඉන්නවා. ඉස්කෝලේ ගිහිල්ලා නැහැ, කණාසන ගහන්නේ, කෝටිපතිය වෙලා ඉන්නවා. නිකමට හිතන්නකෝ, මාටේ වික්‍රමසිංහ මහත්තයා 4 වසරට ගිහිල්ලා තමයි ගම්පෙරළිය ලිව්වේ. ඒ මනුස්සයා ලියපු ගම්පෙරළිය පොත කැම්පස් වල ඉන්න, විශ්වවිද්‍යාලවල ඉන්න මහාචාර්යවරුන්ටත් තාම පැහැදිලි කරගන්න තේරෙන්නේ නැහැ. මාටින් වික්‍රමසිංහ මහත්තයත් උසස් පෙළ ඉවරනකන් ඉස්කෝලේ ගියා නම් ගම්පෙරළිය පොතක් අපිට හම්බෙන්නේ නැහැ. සරල උදාහරණකින් කිව්වොත්. ඒ වගේ මේක අනිත්‍ය වෙලා යන විඳීමක්, දුක්සහගත විඳීමක් තියෙන්නේ ඒ ස්පර්ශයේ හේතු කරගෙන කියලා අවබෝධ කරගත්තොත්, ස්පර්ශෙත් අනිත්‍ය නිසා මේ දුක නැති වෙලා යනවනේ කියලා තේරෙනවා නම් ඉවරයි. දැන් සමහර මිනිස්සු ඉන්නවා මලගයක් වුණාම කෑ ගහලා හූ තියලා අඬනවා. හැබැයි දන්නවනේ තව ටික දවසකින් මේ මිනිහ වලලපුවම තව ටික දවසක් ගිහිල්ලා සතියක් දෙකක් යනකොට මේ දුක අපිට නැති වෙලා යනවා කියලා. ඕනතරම් මලගෙවල් වෙච්ච ගෙවල් වල මැරෙනකම් මේ මිනිස්සු අඬ ඉන්නේ දවස් දෙක තුනෙන් ඇඬිල්ල නැව තියෙනවා. ඉතින් ඒක දන්නේ නැතුව නෙවෙයිනේ, ඒක යන අවබෝධයක් නැතිකම, තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතිකම නිසා එහෙම වෙන්නේ. එහෙනම් අනිත්‍යයිනේ මේ දුක් වේදනාවත්. එතන අර අශෘතවත් පෘථග්ජනයා එහෙම වේදනාවක් එද්දි අර සැලිලා ගැටිලා යඬලා පපුවයත් ගහගෙන අඬලා, ආන් ඒකට තමයි යා පාතාලේ ඉන්නවා කියන්නේ. යාට පිහිටා ඉන්න බෑ කියන්නේ. ශෘතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒ ගැන කම්පා වෙන්නේ නැහැ, පසුතැවෙන්නේ නැහැ, අඬන්නේ නැහැ. එතකොට පපුවයත් ගහ ගහ අඬන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අර වේදනාව මනාකොට තේරුම් අරගෙන අවබෝධ කරගෙන අනිත්‍ය වශයෙන් දැකලා මොකද කරන්නේ? එයා වේදනාවේ පිහිටලා ඒක දරා ගන්නවා. එතකොට භාගතුන් අසේ දේශනා කරනවා යමෙක් යම් වේදනාවකින් පහස ලැබපුවාම උපන් දුක් වේදනා නොයිවසයිනම් මාරාන්තික වූ ශාරීරික වේදනා අභියස කම්පා වෙනවනම්
ඔහු දුර්වලයි කියනවා. ආත්ම ශක්තිය හීනයි කියනවා. ඔහු හඬනවා කියනවා. වැළපෙනවා කියනවා. ඔහු පාතාලයේ පිහිටා ඉන්නේ නෑ කියනවා. ඒ වගේම පාතාලෙහි නොපිහිටා සිටීම ගැන අවබෝධෙකුත් නෑ කියනවා. යමෙක් යම් වේදනාවකින් පහස ලද විට ඒ උපන් වේදනාව ඉවසනවනම් මාරාන්තික වූ ශාරීරික වේදනා බියස කම්පා වෙන්නේ නැත්තම් ඒ කාන්තෙන් ඔහු පාතාලයේ පිහිටා සිටින කෙනෙක් කියනවා. ඒ වගේම අවබෝධයෙන් යුක්තව එහි පිහිටා සිටින කෙනෙක් කියනවා. අවබෝධයෙන් ඉන්නේ කියනවා. එතකොට එහෙමනම් හොඳට කල්පනා කරන්න ඕනේ මේ හැම කරුණක්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත විඳීමක් තමයි අපිට මේ තියෙන්නේ. අනිත්‍ය වූ ඇසක් කනක් නාසයක් දිවක් කයක් මනසක් නිසා ඒ අනිත්‍ය වූ රූප ශබ්ද ගන්ධ රස පහස ලැබිලා ඒ අනිත්‍ය වූ විඤ්ඤාණයක් හට අරගෙන ඒ තුනම එකතු වීම නම් වූ අනිත්‍ය වූ ස්පර්ශයත් එක්ක හටගන්න විඳීම නිත්‍ය වෙන්න විදිහක් නැනේ. අනිත්‍ය දේවල් නිසා හටගන්න විඳීමත් අනිත්‍යයි. දුක්සහගත විඳීම ඉවර වෙනකොටම සැපසහගත විඳීමක් හෝ උපේක්ෂා සහගත විඳීමක් හට ගන්නවා. එතකොට ඔන හොඳට කල්පනා කරන්නකො අපේ ගෙදර අම්මා හරි තාත්තා හරි අසනීපෙනවා. ඒ අසනීපේනකොට ගෙදර අය කලබල වෙලා දඟලලා වාහන ගන්න ගිහිල්ලා මොකද වෙන්නේ? ඔන්න අර මිනිස්සයා බේරෙනවා වෙන මිනිහෙක් මැරෙනවා. දැන් මේ කලබලේ නිසා නේද ඒක උනේ? මේ ස්වභාවය අනිත්‍යයි කියලා සිහියෙන් ඉඳලා කල්පනා කරලා විසඳුමක් හොයාගත්තනම් ඒ අර්බුදේ එන්නේ නැහැ. එක ගෙදරක් තිබුණා. ඒ ගෙදර චූටි පුතෙකුයි දුවෙකුයි හිටියා. දුව වැඩිමල්, පුතා පොඩි. ඒ දුවට අම්මා කියපු කාරණයක් එක්ක දුව මොකද කරන්නේ? අර චූටි මල්ලිගේ ඉපදිලා මාස 3ක විතර මල්ලිගේ අර මුත්‍රාසය කපලා දාන කකුලේ කතුරකින්. කපලා දාපුවම දැන් ලේ වැක්කිරෙනවා. මහත්තයාට කෝල් කරපුවම ඒ මහත්තයා මොකද කරන්නේ? විජහට ගෙදර එනවා කාර් එකේ. කාර් එකේ ගෙදර ඇවිල්ලා මොකද කරන්නේ? හදිස්සියේ දඩිබිඩියේ අර චූටි බබාවත් අරගෙන නෝනායි මහත්තයායි වාහනේට නගිනවා. දැන් දුව ගැන හොයවිල්ලක් හොයාගන්න කල්පනාවක් නෑ දෙන්නට. මොකද වෙන්නේ? මේ දෙන්නා වාහනේට නැගලා ස්ටාර්ට් කරලා යන්න හදනවා රේස් කරනවා කරනවා වාහනේ යන්නේ. හයියෙන් රේස් කරලා වාහනේ ගත්තා. එතකොටම එකපාර හැවුන මොකක් හරි දඩස් ගාලා වදිනවා. බලපුවම ඒ වාහනේ යට තමයි දුව හැංගිලා ඉඳලා තියෙන රෝදයට. අර රෝදේ ඉස්සරහට එන වාහනේ ඉස්සරහට එනකොට දුව රෝදෙට අහු වුණා. දුව තමයි අඩේට වගේ හිටියේ. අර යන්නේ නැති නිසා හදිස්සියට මොකද කළේ? තාත්තා රේස් කරලා දුව තමයි අර වේගෙන් ගැරකිලා ගිහිල්ලා බිත්තියේ වදින්නේ. දුව එතනම මැරෙනවා. පුතා ඉස්පිරිතාලේදී මැරෙනවා. දැන් අර වේදනාවක් ආවනේ දුක්. ඒ වේදනාව හොඳට විමසලා කලබලයක් නැතුව ඒකට අනුව හොඳට කල්පනා කළා. හරි දැන් මේ පුතා විශ්පිරිතාලේ කියන්නුනේ. එහෙනම් ඔයා දුව බලාගන්න, දුවත් අරගන්න කියලා ඉවසලා කල්පනා කරලා කලබල වෙන්නේ නැතුව තීරණයක් ගත්තා නම් අතනදී අර අර්බුදේ හටගන්නේ නැහැ. අර දවසක් මං කිව්වේ ඕ ලෙවල් වලට ඒ නම ඒ 8යි B එකක් අරගත්තු පුතාට B එකක් ගත්තා කියලා රාතා බැන්නා කියලා පුතා තරහ ගිහලා කෝච්චියට බෙල්ල තිබ්බනේ. ඉතින් පුතා හිතුවනම් ආ කමන්නේ. ඉතින් ඔය තාත්තට නිකන් දුකට කියන්නේ නැති කතාවක්. ඕක ඉතින් මං ඒ ලෙවල් වලට ඒ තුනක් අරන් ආපහුම තාත්තා ඔහොම කියන්නේ නැති වෙයිනේ. අර ලොකුවට ගත්තා ඒක. ඒක ලොකුවට ගත්තානේ. අර දුක් වේදනාව දරා ගන්න බැරුණාන පාතාලේ පිහිටන්න බැරුණා. ඔහොම නෙමෙයි අහස කඩාගෙන වැටෙනවා වගේ දවයන්ත අර්බුද එනවා මිනිස්සුන්ට. එහෙම අර්බුදෙද්දි දවයන්ත මිනිස්සු ඉන්නවා නුවණින් විමසලා කල්පනා කරලා ටක්කෙට හරි තීරණේ අරගෙන කම්පා වෙන්නේ නැතුව දඟලන්නේ නැතුව තීරණ ගන්න මිනිස්සු ඉන්නවා. හිතා ගන්න බැරි තීරණ ගන්න මිනිස්සු. ඒයි එයාලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෝ. එයාලා දන්නවා මේ විඳීම අනිත්‍යයි කියලා. විඳීම අනිත්‍යයි කියලා දැකලා මොකද වෙන්නේ? කම්පා වෙන්නේ නෑ. ඔබට මතකනි මාගන්දියා අර සාමාවතියයි
කුජ්ජුත්තරයි 500ක් අර කෙල්ලෝ ටිකයි කුමාරිකාව හිටපු අර ශාලාවටම ගිනි තිබ්බනේ. එතකොට එයාලා මෛත්‍රී භාවනාවෙන් හිටියේ. එයාලා දැඟලුවේ කෑ ගැහුවේ නැහැ. ඒ භාවනාව තුළම හිටියා. මැරුණා, බඹලොව ඉපදුනා කුජ්ජුත්තරා. අනික් අයත් තම තමන් කරපු ඒ මගපලවල හැටියට ඉපදුනා. කලබල වුණේ නැහැ. දැඟලුවේ නැහැ. එයාලා පාතාලේ පිහිටලා හිටිය. කම්පා වුණේ නැහැ ඒ විඳීම ගැන. ඒකට තේරුම් ගන්න දරුවෝ, අපිට මේ විඳීම කියන එක ගැන හොඳට කරුණුකාරණා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ තව සූත්‍ර දේශනාවක මෙන්න මෙහෙම දේශනා කරනවා. ඒ තමයි පහාන සූත්‍ර දේශනාවේදී ප්‍රහාණය කිරීම ගැන වදාළ දේශනාවේදී බුදුරජාණන් දේශනා කරනවා. පිනවත් මහණෙනි, වේදනා තුනක් තියෙනවා කියන්නේ. මොනවද ඒ වේදනා තුන? සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත විඳීම. පිනවත් මහණෙනි, සැප විඳීම කෙරෙහි ඇති රාග අනුසයයි දුරු කළ යුත්තේ කියනවා. සැප විඳීම ගැන තියෙන රාගයක්, ඇලීමක් තියෙන. දුක් විඳීම ගැන තියෙන පටිඝානුසයයි දුරු කළ යුත්තේ. ගැටීම කියන්නේ ගැටීම පටිඝානුසය. ගැටීම තමයි දුක් විඳීමක් එක්ක එන්නේ. ඒක තමයි දුරු කළ යුත්තේ කියනවා. පින්වත් මහණෙනි, දුක් සැප රහිත විඳීම ගැන කෙරෙහි ඇති අවිද්‍යානුසයයි දුරු කළ යුත්තේ. මොකද්ද තියෙන්නේ දුක් සැප රහිත විඳීම ගැන? අවිද්‍යානුසය. ඒක දුරු කරන්න ඕන. ඒ කියන්නේ සිත අභ්‍යන්තරයේ පවත්නා මුලාව, අවිද්‍යාව. එතකොට ඕමක දුරු කළ යුතුයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, යම් කලෙක භික්ෂුව තුල සැප විඳීම කෙරෙහි ඇති රාගානුසය ප්‍රහීන වෙලා ගියොත්, දුක් විඳීම ගැන තියෙන පටිඝානුසය ප්‍රහාණය වෙලා ගියොත්, දුක් සැප රහිත විඳීම කෙරෙහි ඇති අවිද්‍යානුසය ප්‍රහීන වෙලා ගියොත්, පින්වත් මහණෙනි, මෙන්න මේ භික්ෂුවට තමයි රාගානුසය ප්‍රහාණය කළ, පටිඝානුසය ප්‍රහාණය කළ, අවිද්‍යානුසය ප්‍රහාණය කළ කෙනා කියලා කියන්නේ. තණ්හාව සිඳ දැමූ කෙනා කියලා කියන්නේ. බන්ධනය ඉක්මවා ගිය කෙනා කියලා කියන්නේ. මානයන් මනාකොට අවබෝධ කළ කෙනා, හැම දුකින් අවසන් වුණ කෙනා කියලා කියන්නේ එයාට. එතකොට එහෙනම් මේ සැප විඳීම ගැන තියෙන රාගානුසය ප්‍රහාණය කරන්න, ඇලීම දුරු කරන්න ඕනේ. දුක් විඳීම ගැන තියෙන පටිඝානුසය, ගැටීම දුරු කරන්න ඕනේ. දුක් සැප රහිත විඳීමක් ගැන තියෙන්නේ මුලාවක්. ඒ කියන්නේ උපේක්ෂාව සම්බන්ධව තියෙන්නේ මුලාවක්. ඒක මොකද කරන්නේ? ඒක අවිද්‍යානුසය. ඒක දුරු කරන්න ප්‍රහාණය කරන්න ඕනේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙන්න මේක ප්‍රහාණය කරන්න ඕන කියන. හොඳට තේරුම් ගන්න දරුවෝ, අපේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ කරුණු කාරණා පහදලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පේන පින්ඩූපම සූත්‍රයේදී වේදනාව ගැන මෙන්න මෙහෙම දේශනා කරනවා. වෙනත් මහණෙනි, මේ විදිහේ දෙයක් තියෙනවා කියනවා. සරත් කාලේ ලොකු ලොකු වැහි බින්දු ඇති වැහි වහිනවා කියනවා. එතකොට වතුරේ දියබුබුලු හට ගන්නවා කියනවා. ආන් ඒවා බිඳිලා යනවා කියනවා. දිය බුබුලක් හට ගන්නවා, බිඳෙනවා කියනවා වහිනකොට. එතකොට ඇස් ඇති පුරුෂෙක් ඒ දිය බුබුලු දිහා බලාගෙන ඉන්නවා කියනවා. හොඳට බලාගෙන ඉන්නවා කියනවා ඒ බුබුලු දිහා. ඒ ගැන හොඳට කල්පනා කරනවා කියනවා. නුවණින් විමසනවා කියනවා. හොඳට බලනවා කියනවා. එතකොට ඒ දිය බුබුලු දිහා බලාගෙන ඉන්න, ඒ ගැන හිතන, ඒ ගැන නුවණින් විමසන මේ මනුස්සයාට මොකද වෙන්නේ? දිය බුබුලු හිස් දෙයක් හැටියටමයි පේන්නේ. ඒ දිය බුබුලු තුච්ච දෙයක් හැටියටමයි පේන්නේ. ඒ දිය බුබුලු අසාර වූ දෙයක් හැටියටමයි පේන්නේ. ඒ දිය බුබුලු ගැන ඒ විදිහටයි මේ දිය බුබුලු වල තියෙන හරය මොකක්ද කියලයි කල්පනා වෙන්නේ කෙනා. ඒ වගේමයි කියනවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, යම්කිසි විඳීමක් තියෙනවනම් ආධ්‍යාත්ම, බාහිර, හීන, ප්‍රනීත, දුර, ළඟ, ඒ වගේම සියුම්, ගොරෝසු කියලා මේ විඳීමක් තියෙනවද? ආන් ඒ විඳීමත් මොකද වෙන්නේ? භික්ෂුව ඒ ගැන හිතනවා කියනවා. ඒ විඳීම ගැන නුවණින් විමසා බලනවා කියනවා. එතකොට ඒ විඳීම දිහා බලන් ඉන්න, මේ අර 11 ආකාර විඳීම දිහා බලන් ඉන්න, ඒ ගැන හිතන, ඒ ගැන නුවණින් විමසන
භික්ෂුවට ඒ විඳීම පේන්නේ හිස් දෙයක් හැටියටමයි. ඒ විඳීමත් අර වතුර බින්දු වගේම තේනවා, බිදිය බුබුලු වගේමයි හිස් දෙයක් හැටියටමයි පේන්නේ කියනවා. ඒ වගේම ඒවත් තුච්ච දෙයක් හැටියටමයි ඒ විඳීම ගැන වැටහෙන්නේ කියනවා. අසාර දෙයක් හැටියටමයි ඒ විඳීම ගැන වැටහෙන්නේ කියනවා. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම විඳීමක ඇති හරය මොකක්ද කියලා තුච්ච දෙයක් කියනවා. මේක දුකට පත්වෙන දෙයක් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය විදිහට හොඳට අපිට වේදනාව ගැන දේශනා කරලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට තවත් තැනක වේදනාව ගැන දේශනා කරනවා. මෙන්න මෙහෙම. ඒ තමයි එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි, මං අප්‍රකට තැනක හුදකලාවේ භාවනාවේ යෙදී ඉන්නකොට මෙන්න මෙහෙම අදහසක් ඇති වුණා කියනවා. භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ වේදනා තුනක් ගැන කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වේදනා තුනක් ගැන කියනවා. ඒ තමයි සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත විඳීම. මේ වේදනා තුන තමයි භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ. විඳින්නා වූ යම් කිසි දෙයක් ඇත්නම් එය දුකක් කියලත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සැප විඳීමකුත් තියෙනවා, දුක් විඳීමකුත් තියෙනවා, දුක් සැප රහිත විඳීමකුත් තියෙනවා කියලා. තව තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විඳින යමක් ඇද්ද ඒක දුකයි කියලා. තේරුණා නේද කියන කාරණේ? ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ එක තැනකදී දේශනා කරනවා සැප විඳීමක් තියෙනවා, දුක් විඳීමක් තියෙනවා, දුක් සැප රහිත විඳීමක් තියෙනවා කියලා. හැබැයි තව තැනකදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විඳින යමක් ඇද්ද ඒ හැමදේම දුකයි කියලා. ඒක තේරුම් ගන්න තියෙන්නේ සැප විඳීමක් වුණත් අනිත්‍ය වෙලා යනකොට දුක හට ගන්නවද නැද්ද? දුක් සැප රහිත විඳීම වුණත් අනිත්‍ය වෙලා යනකොට දුක හට ගන්නවා. අපිට ඕන විදිහට පවත්වන්න බැරි නිසා සැප විඳීමත් දුකද නැද්ද? සැප විඳීමත් දුකක් අරන් එනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න විදිහට භාග්‍යතුන් වහන්සේ යනවා විඳින්නා වූ යම් කිසි දෙයක් ඇත්නම් ඒකත් දුකක් කියලා භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ විසින් විඳින්නා වූ යම් කිසි දෙයක් ඇත්නම් එය දුකක් වශයෙන් වදාලේ මොකක් ගැනද කියලා අහනවා. ඇයි ස්වාමිනි එහෙම විඳින්නා වූ හැමදේම දුකයි කියලා එතනදි ප්‍රකාශ කළේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. සාදු සාදු පින්වත් භික්ෂුව, මා විසින් ප්‍රකාශ කොට තිබෙන්නේ මේ වේදනා තුනම තමයි. සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත විඳීමම තමයි කියනවා. මේ වේදනා තුනම මා තමයි පවසන ලද්දේ. පිනවත් භික්ෂුව, විඳින්නා වූ යම් කිසි දෙයක් ඇත්නම් එය දුකයි කියා මා විසින් පවසන ලද මේ කරුණක් තියෙනවා කියනවා. ඒකත් ඇත්ත කියනවා. පිනවත් භික්ෂුව, විඳිනා වූ යම් කිසි දෙයක් ඇත්නම් එය දුකයි කියලා උන් යන කාරණාව මා පැවසුවේ සංස්කාරයන්ගේම අනිත්‍ය ගැන පෙන්වලා දෙන්නට කියනවා. සියලු සංස්කාරයෝ අනිත්‍යයිනේ. එහෙනම් මේ විඳින යමක් ඇද්ද ඒක දුකයි කිව්වේ සංස්කාරවල තියෙන අනිත්‍ය බව පෙන්වලා දෙන්න කියලා. ඇයි විඳින යමක් තියෙනවා නම් සැපයි කිව්වොත් එහෙම එතකොට වෙන්නේ අනිත්‍යයි කියලා කියන්න බෑනේ. ඒතර සංස්කාරවල තියෙන අනිත්‍ය බව පෙන්වලා දෙන්න තමයි විඳින යමක් ඇද්ද ඒක දුකයි කිව්වේ. පින්වත් භික්ෂුව, ඔය කාරණාව මම පැවසුවේ සංස්කාරයන්ගේම තියෙන ෂය වී යන ස්වභාවය පෙන්නලා දෙන්න කියනවා. සංස්කාරයන්ගේ තියෙන වෙනසී යන ස්වභාවය පෙන්නලා දෙන්න කියනවා. සංස්කාරයන්ගේම තියෙන නොඇලිය යුතු ස්වභාවය ගැන පෙන්නලා දෙන්න කියනවා. සංස්කාරයන්ට ඇලෙන්න එපා කියන එක පෙන්නලා දෙන්න කියනවා. සංස්කාරයන් ගැන තියෙන ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවය ගැන කියලා දෙන්න කියනවා. මේ අනිත්‍ය වූ සංස්කාර ගැන ඇල්ම නිරුද්ධ කරන්න කියන කාරණේ පැහැදිලි කරලා දෙන්නයි මම මේ සියලු වේදනා දුකයි කියලා පැහැදිලි කළේ කියනවා. පිනත් භික්ෂුව, විඳින්නා වූ යම් කිසි දෙයක් ඇත්නම් ඒ දුකයි යන ඔය කාරණාව මා පැවසුවේ සංස්කාරයන්ගේම මේ වෙනස් වෙන ස්වභාවය පෙන්වලා දෙන්න කියනවා. නිකන් අලුත් පරියායකින් භාග්‍යතුන් වහන්සේ විඳීම ගැන පැහැදිලි කරන. එතකොට සියලු වේදනා දුකයිද නැද්ද? දුකයි.
ඇයි එහෙම භාගතුන් වහන්සේ දේශනා කරන්නේ? සංස්කාරයන්ගේ තියෙන අනිත්‍ය බව, ෂය වී යන බව, වෙනසී යන බව, සංස්කාරයන්ට තියෙන නොඇලිය යුතු බව පැහැදිලි කරලා දෙන්න, ඇල්ම නිරුද්ධ කළ යුතු බව පැහැදිලි කරලා දෙන්න, වෙනස් වෙන ස්වභාවය ගැන පෙන්නලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තව රසන කරුණක් පැහැදිලි කරනවා බුදුරජාණන් මේ වේදනාව ගැනම. ඒක තියෙන්නේ අට්ඨසත පරියාය සූත්‍රයේ 108 වැදෑරුම් දහම් ක්‍රමය ගැන වදාළ දේශනාව. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි 108ක් වැදෑරුම් ක්‍රමයකින් යුතු දහම් ක්‍රමය මම ඔබට කියලා දෙන්නම් කියනවා. ඒ සවන් යොම ආහන්ඩ කියනවා. පින්වත් මහණෙනි, ඒ ක්‍රමය මොකද්ද? මේ 108 ආකාරයක. පින්වත් මහණෙනි, මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා දෙකක් ගැන කියලා තියෙනවා කියනවා. දහම් ක්‍රමයක් වශයෙන් වේදනා දෙකක් ගැන කියලා තියෙනවා. දහම් ක්‍රම වශයෙන් වේදනා තුනක් ගැනත් පවසලා තියෙනවා කියනවා. දහම් ක්‍රම වශයෙන් වේදනා පහක් ගැනත් පවසලා තියෙනවා කියනවා. දහම් ක්‍රම වශයෙන් වේදනා හයක් ගැනත් පවසලා තියෙනවා කියනවා. දහම් ක්‍රම වශයෙන් වේදනා 18ක් ගැනත් පවසලා තියෙනවා කියනවා. දහම් ක්‍රම වශයෙන් වේදනා 36ක් ගැනත් පවසලා තියෙනවා. දහම් ක්‍රම වශයෙන් වේදනා 108ක් ගැනත් පවසලා තියෙනවා කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් මේක එකින් එක පැහැදිලි කරලා දෙනවා. පින්වත් මහණෙනි, වේදනා දෙක කියලා කියන්නේ මොකක්ද? ඒ තමයි කායික වේදනාවයි මානසික වේදනාවයි. වේදනා දෙකක් ගැන කිව්වනම් ඒ භාග්‍යවතුන් වහන්සේ මොකක් ගැනද කියලා තියෙන්නේ? කායික වේදනාවයි මානසික වේදනාවටයි. පින්වත් මහණෙනි, වේදනා දෙක කියන්නේ ඕම ඕකට කියනවා. පින්වත් මහණෙනි, වේදනා තුනක් ගැන කිව්වා කියනවනේ මම. ඒ වේදනා තුන මොකද්ද? සැප වේදනාවයි, දුක් වේදනාවයි, දුක් සැප රහිත වේදනාවයි. ඕකට තමයි මහණෙනි වේදනා තුන කියලා මම පැවසුවේ. පින්වත් මහණෙනි, වේදනා පහක් ගැන කිව්වනේ මම. මොකද්ද මේ වේදනා පහ? සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සොම්නස් ඉන්ද්‍රිය, දොම්නස් ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය. මෙන්න මේ පහට තමයි වේදනා පහ කියන්නේ. සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සොම්නස් ඉන්ද්‍රිය, දොම්නස් ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය. අපි සොම්නස කියන්නේ සැප පැත්තට තියෙන සතුට දනවන එක. දොම්නස් කියන්නේ දුක පැත්තට තියෙන එක. එතකොට අසතුටු බව තියෙන එක. උපේක්ෂා ඉන්ද්‍රිය. මෙන්න මේකට තමයි වේදනා පහ කියලා කිව්වේ. වෙනත් මහණෙනි, වේදනා හය කිව්වේ මොකටද? ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීමට, කනේ ස්පර්ශයෙන් හටගන්න විඳීමට, නාසයේ ස්පර්ශයෙන් හටගන්න විඳීමට, දිවේ, කයේ, මනසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම කියන මේ විඳීම් හයට තමයි වේදනා හය කියලා මම කිව්වේ. එතකොට පින්වත් මහණෙනි, මං වේදනා 18 කියලා කිව්වේ කුමකටද? ඒ තමයි සොම්නස සමග හැසිරෙන වේදනාවල් 6ක් තියෙනවා කියන. දොම්නස සමග හැසිරෙන වේදනාවල් 6ක් තියෙනවා කියනවා. උපේක්ෂාව සමග හැසිරෙන වේදනාවල් 6ක් තියෙනවා කියනවා. ඇසේ සොම්නස අනුවත් වේදනාවල් හැසිරෙනවා, දොම්නස අනුවත් වේදනා හැසිරෙනවා, උපේක්ෂාව අනුවත් වේදනාව හැසිරෙනවා. එතකොට ඇස කන නාසය දිව එනකොට එතකොට එතන 18ක් එනවා. 6 වරක් 3 18යිනේ. එතකොට එනං ඇසේ සොම්නස, දොම්නස, උපේක්ෂාව කියන වේදනා හට ගන්නවා. කනේ සොම්නස, දොම්නස, උපේක්ෂා කියන වේදනා හට ගන්න. ඕනෝක තමයි 18 ආකාරය කියන්නේ. එතකොට පින්වත් මහණෙනි, වේදනා 36 කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පංචකාම ගුණ ඇසුරු කරගෙන සොම්නස් වේදනා 6ක් තියෙනවා කියනවා. පංචකාම ගුණ ඇසුරු කරගත්තු සොම්නස් වේදනා 6යි කියනවා. නෙක්ඛම්මේ ඇසුරු කළපු සොම්නස් වේදනා 6යි. පංචකාමයේ ඇසුරු කරගෙන සොම්නස් වේදනා 6යි. නෙක්ඛම්මේ ඇසුරු කරපු සොම්නස් වේදනා 6යි. පංචකාමයේ ඇසුරු කරපු දොම්නස් වේදනා 6යි. නෙක්ඛම්මේ ඇසුරු කරපු දොම්නස් වේදනා 6යි. ඊළඟට පංචකාමයේ ඇසුරු කරපු උපේක්ෂා වේදනා 6යි. පංචකාමයේ නෙක්ඛම්මේ ඇසුරු කරපු උපේක්ෂා වේදනා 6යි. එතකොට වේදනා 36යි කියනවා.
බුදුරජාණන්සේ දේශනා කරන. එතකොට වේදනා 108 කියන්නේ මොනවද? වේදනා 108 කියන්නේ අතීත වූ වේදනා 36යි, දැන් අර ඉස්සර කියපු අතීත වූ වේදනා 36යි, අනාගත වේදනා 36යි, වර්තමාන වේදනා 36යි. එතකොට වේදනා 36 වේවා තුනක් 108යි. මෙන්න මේ 108ට තමයි පින්වත් මහණෙනි වේදනා 108 කියලා කියන්නේ. එතකොට භාගතුන් හසේ නොඑක් නොඑක් පරයයන් වලින් වේදනාව ගැන අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපිට මේ වේදනාව කියන එක මූලිකව පටිච්ච සමුප්පාදයේදී මුණ ගැහෙන්නේ ඇසේ හට ගන්න වේදනාව, කනේ හට ගන්න වේදනාව, නාසයේ දිවේ කයේ මනසේ හට ගන්න වේදනාව හැටියට. එතකොට මෙන්න මේ කාරණේදී අපි තේරුම් ගන්න වෙන්නේ වේදනාව කියන්නේ මොකද්ද කියලා. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න එකක්. ස්පර්ශේ නැති වෙනකොට නැති වෙලා යන එකක්. යම් තැනක ස්පර්ශේ නැද්ද එතන වේදනාව හටගන්නේ නැහැ. යම් තැනක ඇසක් නැත්තම්, ඇසට පෙනෙන රූපත් නැත්තම්, ඇසේ විඥානයකුත් හටගන්නේ නැත්තම්, ඇසේ ස්පර්ශය කියලා එකක් පෙනෙන්නේ නැහැ. ස්පර්ශයක් නැත්තම් විඳීමක් හටගන්නේ නැහැ. අපි හිතමු ඇසකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා. ඒ ඇස තුළ විඥානය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ මැරිච්ච හැක් නම්, මැරිච්ච මනුස්සයෙක්ගේ හැක් නම්, මැරිච්ච මනුස්සයෙක්ගේ හැක් ගාවට අපි රූප ලංකෙරුවා කියලා. ඒ රූපෙට ඒ ඇස තුළ විඥානයක් ඇත්තේ නැති නිසා ඇසේ විඥානය හටගන්නේ නැහැ. එතකොට ඒ ඇසයි රූපෙයි එක්ක විඥානය හටගන්නේ නැති නිසා ඇසේ ස්පර්ශයක් හටගන්නේ නැහැ. එතනින් එහාට කිසිම කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඇස තියෙන්නත් ඕනේ, ඇසට පේන රූප තියෙන්නත් ඕනේ, ඇසේ විඥානය තියෙන්නත් ඕනේ. ඒ තුන එකට එකතු වීම සිද්ධ වුණාම තමයි ඇසේ විඳීම හට ගන්න. ඒ විඳීමට තමයි ඇලෙන්නේ. ඇලුනහම තමයි උපාදාන වෙන්නේ. උපාදාන වුණාම තමයි කර්ම රැස් වෙන්නේ. කර්ම රැස් වුණාම තමයි ඉපදෙන්නේ. ඉපදුනහම තමයි මේ අපිට තියෙන ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් කියන මේ සියලු දුක හට ගන්නෙ. එතකොට විඳීම කියලා කියන්නේ කොයි විදිහට ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ අර සම්බුදු වෙන වෙලාවේ බෝධි මූලයේදී කල්පනා කරනවා මොකක්ද මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි විඳීම හට ගන්නේ. ස්පර්ශය නැති වුණාම තමයි විඳීම නිරුද්ධ වෙන්නේ. භාග්‍යතුන්සේ කල්පනා කරන්නේ විඳීම හටගන්නේ මොකක් හේතුවෙන්ද? විඳීම නැති වෙන්නේ මොකක් නැති වුණාමද? අන්න තේරුම් ගන්නවා විඳීම හටගන්නේ ස්පර්ශය තියෙනකොට. විඳීම නැති වෙන්නේ ස්පර්ශය නිරුද්ධ වුණාම කියලා. ඔන්න භාග්‍යතුන්සේ හොඳට බෝසත් කාලෙම අවබෝධ කරනවා. එතකොට පස්ස පච්චයා වේදනා, ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ඒ කියන්නේ ස්පර්ශය නිරුද්ධ වුණ ගමන් වේදනාව නිරුද්ධ වෙලා යනවා කියනවා. එන හොඳට තේරුම් ගන්න මේ විඳීම ගැන. ඔබ තව තවත් මේ දහම් පොත් කියවලා, සූත්‍ර දේශනා කියවලා, නොඑක් නොඑක් පරයයන්ගෙන් බුදුරජාණන් වහන්සේ මේ විඳීම ගැන පැහැදිලි කරපු විදිය ගැන තේරුම් අරගෙන ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්න, ඒ ධර්මය ගැන හිත පහදව ගන්න, ඒ භාග්‍යතුන්සේගේ අවබෝධය ගැන හිත පහදව ගන්න, ඒ ශ්‍රාවක සංඝයා ගැන හිත පහදව ගන්න. හිත පහදව ගන්න ඔබ හොඳට හිතන්න, මේ රැස් වෙන පිනට මට ගෞතම බුද්ධ ශාසනයෙම අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා කියලා. උඩුගම්බලා සදහම් සාකච්ඡාව තුළ අද දවසේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අනුශාසනාවන් සිදු කළේ වේදනාව පිළිබඳව. එතකොට මේ දහම් සාකච්ඡා තුළින් විසඳා ගැනීමට නොහැකි වූ බොහෝ දහම් ගැටලු ඔබට විසඳා ගන්නට අවස්ථාව ලැබෙනවා. කෙනෙක්ට හිතුනොත් එහෙම වේදනාව මම අහලා තියෙන්නේ තුන් ආකාරයකින් පමණයි කියලා. නමුත් එතකොට අද දවසේ මේ දහම් පරයයන් විග්‍රහ කිරීමේදී අපේ ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවවලදී විවිධ දහම් පරයයන්ගෙන් වේදනාව ඉස්මතු කරමින් වදාළ සොඳුරු දහම් පරයයන් අද දවසේ අපිට උඩුගම්බලා සදහම් සාකච්ඡාවේ පැහැදිලි කරගන්න අවස්ථාව ලැබුණා. ඉතින්
අද දවසේ වැඩස්ථානයේ පුණ්‍යානුමෝදනාව සඳහා අපි පිනස් ස්වාමින් වහන්සේට ගෞරවයෙන් තුව ආරාධනා කරනවා. අද දවසේ උඩුගම්බලා සදහම් පිළිසඳර සඳහා අනුග්‍රහය දරන්නේ පිනවත් වසන්ත පද්මසිරි පියාණන් සහ පවුලේ සියලු දෙනා එකතු වෙලා රැස් කරගන්නට හේතුන සියලුම පුණ්‍ය ධර්මයන් පළමු කොට අපි අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට, බ්‍රහ්මරාජවරුන්ට, නාගරාජවරුන්ට, ඉෂ්ට දෙවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ, බ්‍රහ්මයෝ, නාගයෝ මේ පුණ්‍ය අනුමෝදනාවෙන් දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, අධිපති භවෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා යන සීක බලයන්ගෙන් වැඩෙත්වා. පිනෙන් සතුටු වන සියලු දෙවියෝ වහවහා සංසාර දුකෙන් අත මිදෙත්වා. සාදු, සාදු, සාදු. රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබාවා. මේ පුණ්‍යානුභාවයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඉතා සුවසේ පහසුවෙන් අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු, සාදු, සාදු. රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ උඩුගම්බලා සදහම් පිළිසඳරට දායකත්වයේ දරන පින්වත් වසන්ත පද්මසිරි මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් බිරිඳ, ඒ වගේම දුවදරුවන්, මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඒ සෑම සියලු දෙනා නමින් මේ ජීවිතයේ සසර පුරාවටත් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහවහා සංසාර දුකෙන් අත මිදෙත්වා. සාදු, සාදු, සාදු. රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට, ලෝවාසී සිල්ගුණ දම්පුරණ මහා සංඝරත්නයට, අනගාරිකා මෑණිවරුන්ට, අනගාරික දූපුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට, ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. සියලු දෙනා වහවහා සංසාර දුකෙන් අත මිදෙත්වා. සාදු, සාදු, සාදු. රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ උඩුගම්බලා සදහම් පිළිසඳර සඳහා අනුග්‍රහය දරන පිනවත් වසන්ත පද්මසිරි පියාණන්ට, ඒ පින්වත් බිරිඳ ඇතුළු සෑම සියලු දෙනාට, විශේෂයෙන් ජූලි මාස 3 වන දිනට උපන්දිනයේ යෙදුන අලව්ව කින්සුඩ් නිවස පදිංචි වසන්ත පද්මසිරි පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්වත් බිරිඳට, ඒ දුවදරුවන්ට, මුණුපුරු මිනිපිරියන්ට, ඒ වගේම ධර්මශ්‍රවණය කළ ඔබ හැම දෙනාටම මේ සඳහා දායක වුණ, උපකාර වුණ, දැකබලා සතුටු වුණ, හොඳයික අනුමෝදන් වුණ හැම දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. හැදූ වැඩූ දෙමාපියන්ට, අකුරු කෙරූ ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සුවසේ පහසුවෙන්, ඉතාමත් සුවසේම ගෞතම බුද්ධ ශාසනයම අමා මහ නිවනින් සැනසෙන්න හැම දෙනාටම වාසනාව ලබත්වා. සාදු, සාදු, සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේත් උඩුගම්බලා සදහම් සාකච්ඡාවට වැඩම කරමින් අනුශාසනාවන් සිදු කරන්ට දෙනු පින්වත් ස්වාමින් වහන්සේටත් අප සියලු දෙනාම පුණ්‍ය අනුමෝදනා කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු, සාදු, සාදු.
අද දවසේ උඩුගම්බලා සඳහා පිළිසඳර වෙනුවෙන් විකාශන දායකත්වය දරුවා පින්වත් වසන්ත පත්මසිරි මහතා සහ පවුලේ සියලු දෙනා විසින් අද දවසේ ධර්ම දානමය පින යැයිගේ ජීවිතවලට එකතු කරගත්තේ. ඉතින් ඔබත් කැමතිනම් ඔබේ ජීවිතය යහපත උදා කරගන්නට බොහෝ දිනෙකට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ඉඩහසර වෙන් කරන්න ඒ වෙනුවෙන් ඔබට අවස්ථාව තිබෙනවා. උඩුගම්බලා සදහම් සාකච්ඡාව වෙනුවෙන් විකාශන දායකත්වය දරන ඒබවත් මතක් කරමින් අපි මීළඟ දිනේ උඩුගම්බලා සදහම් සාකච්ඡාවෙන් මුණගැහෙමු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.